समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता සද්ධම්මන් මුනිරාජස්සෙ සුනන්තු සග්ග මොක්කදන් ධම්මස් සවෙනකාලු අයංභදන්තා ධම්මස් සවෙනකාලු අයංභදන්තා ධම්මස් සවෙනකාලු අයංභදන්තා නමෝතැස්ස භගවතු අරහතු सं मा संबुद्धस् नमो तस्स भगवतो अर्हतो सं मा संबुद्धस् नमोतस्स भगवतो अर्हतो सं मा संबुद्धस् एवमेव गः पति पियजातिकाहि गहपति शोकपरिदेवदुःखदोमनः सु पायासा ියප භවිකාති ගෞරවනීය මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නී අද දවසේත් මේ පින්වතුන් මේ සූදානම් වෙන්නේ ජෑමග රූප අහිනී නාලිකාවත් තුලින් විකාශය කරන සූත්‍ර ධර්ම විවරණ ධර්ම දේශනා මාලාව සමගින්. මජ්‍යම නිකායේ ඇතුළත්වන සූත්‍ර ධර්ම එකසිය පනස් දෙක අකණ්ඩව අනුපිළිවෙලින් දේශනා කරන දේශනා මාලාව එතකොට අද දවසට නියමිත දේශනාව සිද්ධ කරන මොහොතයි මේ ආරම්බේදී අපි මේ වෙනුවෙන් කැපවෙන හැම දෙෙනම සිහිපත් කරලා සෙත් ප්‍රාර්ථනා කරමු මේ දේශනා මාලාව මේ විදිහට අකණ්ඩව අනුපිළිවෙලින් වරදදන් නැතුව විකාශය කරනවා කියන එක පායෝගිකව බැලුවොත් පහසු දෙයක් නෙමෙයි එක මේ පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන් දේශනා මාලාවක් අකන්්ඩව දිනපතා මේ දේශනා විකාශය කරෙනවා එකත් අනුපිළිවෙලක් සහිතව එතකොට පින්වත්නි ප්‍රායෝගිකව කල්පනා කළ බැලුවොත් එහෙම කරන එක ලේචි පාසු දෙයක් නෙමයි ක බොෝ දෙනා සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා කැමරාශිල්පීන් විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා මූලික කරගන්න ඕන මේ සඳහා කැමරාශිල්පන් සංස්කරන ශිල්පීන් ආදී වශයෙන් ගත්තහම මේක කණ්ඩායම් ක්‍රියාකාරකමක් වගේ බොහෝ දෙනා මැදිහත් වෙලා තමයි මේ විදිහට මේ වටින ධර්මදේශනා මාලාව පින්වතුන් උදෙසා විකාශය කරන්න එනිසා පංවත්න ධර්මය ශ්‍රගණය කරන පින්වතුන්ට පමණක් නෙමෙයි ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලාටත් මේ අවස්ථාව වටි අවස්ථාව. මොකක්ද හේතුව මේ දේශනා මාලාව නිසාම ස්වාමීන් වහන්සේලාට අවස්ථාවක් ලැබිල තියෙනවා මේ සූත්‍ර දේශනා නැවත නැවත අධ්‍යනය කරන්න එහම අධ්‍යනයක් කරලාන මේ පින්වතුන්ට දේශනාව සිද්ධ කරන්නේ ඒ නිසා ඔන්න ස්වාමින්න් වහන්සේලට බොහම වටි අවස්ථාවක් මේ දේශනා අමාලාව උන්වහන්සේලාට වෙන දට වඩා වැඩිපුර මේ දේශනා අධ්‍යනය කරන අවස්ථාව එනිසා අපි හැම දෙනාම් එකතු වෙලා ධර්මය තුළ මේ විදියට යෙදෙන් අපිට අවස්ථාව උදා කරලා දෙන ජෑමක රූපහැණී නාලිකාවේ කාර්මාණ්ඩලේට විශේෂයෙන්ම මේ සඳහා මෙහෙයවීම සිද්ධ කරන ලොක ස්වාමින්න් වහන්සේට සඳහා ඇපකැපවෙන හැම දෙනාටම මේ ධර්මදානමය කුසල කර්මය ඒ හැම දෙනාගෙම මෙලෝවජීවිතයත් සාර්ථක කරගෙන සසර ගමනත් සුවපත් කරගෙන හැම දෙනාටම උතුම් අවබෝධය පිණිස සියලු සැනසීම පිණිස මේ කුසලය හේතුවාසනා වේවාකිලපි හැම දෙනාම ප්‍රාර්ථනා කරමු හොඳයි පින්වත් නිහෙනං අදත් අදට නියමිත දේශනාවපී මේ විදිහට ආරම්භ කරමු දවශ සිද්ධ කරන්න නියමිත සූත්‍රපිටකයේ මජජිම නිකායි මජ්ජිම පණන්නාසගේ හතර වන වගග්‍යය වන රාජ වක්ගේ ඇතුළත් පියජාතික සූත්‍රය. අද දවසට නියමිත පියජාතික සූත්‍ර දේශනාව එතකොට මජිම නිකායි සියලු සූත්‍ර දේශන එක්සිිය පනස් දෙකයි එතකට මේ පියජාතික සූත්‍රය අපිට මුණගැහෙන්නේ අසූ හත්වනි සූත්‍ර දේශනා වශයෙන් එකසිය පනස් දෙකෙන් අසූ හත්වෙනි දේශනාව. එතකොට මේ පින්වතුන් ඊය දවසේ ශ්‍රවණය කළා අංගුලි මාල සූත්‍රය අද මේ විදිහට පියජාතික සූත්‍රය මේ විස්තර කරගන්න හෙට දවසේ බාහිතික සූත්‍රය මේ පින්වතුන් ශ්‍රවණය කරන අවස්ථාව තියෙන. එනම් පින්වත් අද දවස්තර නියමිට පියජාතික සූත්‍රය අපි කාලානු රූපව සාකච්ඡා කරමු දේශනාවත් ඉතාම වැදගත් සියලු දේශනාව බොහෝම වටිනවා මේ පියජාතික සූත්‍ර දේශනාවත් ඒ වගේම ඉතාම වැදගත් දහම් කරුණු කිහිපයක් හෙළි දරව කරන සූත්‍රයක් වශයෙන් හඳුරගන්න පුළුව. සාරාංශයක් වශයෙන් මුලින්ම කිවෝතුන් ඉතාම වැදත් බොහෝ දෙනාට සිහිය උපද්ධවන බුදු අදනක් බොහෝ විට අපට අමතක වන නැවත නැවත අපට සිහිය උපද්ධවන ඉතාම වැදත් බුදු වදනක් මේ සූත්‍ර දේශාව තුළ හම්බෙනවා. ඒ තමයි ප්‍රියභාවය නිසා දුක්ක උපදි. ප්‍රියභභාවය නිසා මේ එකිනට ආදරය සෙනහස දැක්වීම නිසා විවිධාකාරය අයට වඩ වඩාත් සමීපවීම නිසා දුක උපදිනවා කියන කාරණාව, සූත්‍ර දශනය මනාව පැහැදිලි කරල දීලා තියෙනවා උපමා සහිතව ඒ වගේම තමයි පින්වත්න මේ පින්වතු නහලා ඇති මල්ලිකා දේවිය බුද්ධකාය හිටිය කොසොල්ඩ රජතුමාගේ අගබිසව මල්ලිකා දේවිය මේ මල්ලිකා දේවිය මේ දේශනාවට සම්බන්ධයි මේ පියජාතික සූත්‍රේඩ සූත්‍රය තුළ මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොච්චර ශ්‍රද්ධාවකින් ඉඳල තියෙනවද කිය හිෙළිදරව වෙන ලි දේවක හිතේ තිබ ්‍රද්ධාව කොයිතරද කියල මේ සූත්‍රය තුළ වනාව සඳහන් වෙන ඒ වගේම තමයි විශේෂයම මේ දේශනාව අන්තර්ගතය දිහා බැලූහම පින්වත්න්නේ මල්ලිකා දේවියගේ ජීවිතයෙන් විශේෂයම බිරිඳකට ගන්න තියෙන වැදගත් ආදර්ශ කිහිපයක් හෙළිදරව වෙනවා බිරිඳක් වශයෙන් කටයුතු කරද්දී ඔොයි වගේද ස්වාමි පුරුෂයක්ක ගනු දෙනු කරන්න ඕනෙ කියන කාරනාවට මල්ලිකා දේවියගේ චරිතයෙන් යම්කිසි වැදගත් කරුණක් මේ සූත්‍රයෙන් විග්‍රහ වෙනවා. එහෙනම් ඔන්න ඒගන වටින කාරණා නිසා මේ දේශනාව වැදගත් ඒවිතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ උන්වහන්සේ උදෙසා නමස්කාරපාටය භාවිතකරුපු අවස්ථාවක් මේ දේශනාව තියෙන සූත්‍රය අවශානයේ ො රජතුමා අප්‍රමාණ පැහැදීමකින් ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මාසම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියර තුන් වතාවක් පවසනෝ එතකොට සාමාන්‍යෙන් අපි ගාථ කියද්දී යොදාගන්න ඒ නමස්කාරපාටයත් මේ දේශනාව ඇතුළත් වෙනවා එහෙනම් ඔන්න කියන කරුණුකාරණ ඉතා අප අපූරුවට සඳහන් වෙන පියජාතික සූත්‍රය අද අපි සාකච්ඡා කරන්න පින්වත්න්නේ දැන් දේශනාව නමත් බලන්න පිය ජාති ප්‍රිය භාවය නිසා උපදිනවාකෙන් අදහස දැන් පිය ජාතික එතකොට පිය කියන්නේ ප්‍රිය ප්‍රියයික් ආදරය ඇතිවන ස්වභාවයෙන් යුක්තයි අන්නේ වගේ ප්‍රිය භාවය එතකොට පිය ජාතික එතකොට ජාතික කියන්නේ ජාත කියන අදහස ජති කියන අදහස අපිට තේරෙනවා ඉපදීම ජාත වෙනවා ජාතක වෙනවා ඉපදෙනවා හටගන්නවා ඔන්න අදහස්. තකොට පිය ජාතික කියන වන හැදිල තිනෙන හැටි බලන්න ප්‍රියභාවේ නිසා හටගන්නවා කියන අදහස පිය ජාතික පිය ජාතික සූත්‍රය. පින්වත්න්නේ මේ පිය ජාතික සූත්‍රයටට පසුවිම සකස් වෙන්න වෙන්න මෙහෙමයි ුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩිඉන්න සමයක මේ දේශනාවට අදාළ කාරණා සිද්ධවෙන්න දැමේ හොඳට හුන්කන් දෙන්න ඕන සූත්‍රයක් මේ පින්වතුන් දන්නවා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරද්දි තා අවධානය ඉන්න ඕනේ එහෙම නැත්තං මේ වැදගත් දහම් කරුණු මගහැරෙන පුුවන්. මුලින්ම මේ දහම් කරුණු ජීවිතයට එකතු කරගන්න නම් හොඳින් අහං ඉන්න සිද්ධ වෙනවනේ අපි හැම දෙනාගම බලාපොරොත්තුව විද අවස්ථාවල මේ හිතේ ඇතිවන චිත්ත පීඩා අයින් කරගන්න කෙනෙක්ගේ පරුසු වචනයක් ඉදිරිී අපේ හිත කඩා වැටනෝ ගොඩක් සමීපවෙච්ච කෙනෙක්ගේ නුරුස්සන වචනයක් හමුවේ මුළු ජීවිතයේ මෙපා වෙන අවස්ථා තියනවා මෙ පින්උතුන ඕන තරම් අදදැකී මැති බාහිර සමාජයේ වෙනස්කම් නිසා ගොඩාක් දුක් කිඉඳන්න මට්ටමට අපේ හිත පත් වෙලා බාහිර සමාජයේ වෙනස්කම් නිසා ට අම්ම වෙන්න පුළුවන් තාත්ත වෙන්න පුළුවන් තමන්ගගේ ජීවිතරයට ගොඩාක් ලංකර ගත්ත කෙනෙක් නිසා වෙන්න පුළුවන් ඒ වගේ බාහිර සමාජයේ විධාකාරයේ සිද්ධි නිසා කඩා වැටෙන මට්ට මේ හිතක් තමයි අපි හැම දෙනාටම තියන්නේ හැබයි තව දුරටත් එහෙමන්න ඕන නෑ අපි ධර්මයට සමීප වෙන්නේ බාහිර සමාජයේ මොන වගේ දෙයක් සිද්ධ වනත් ඒ දේවල් හමුව නොසැලෙන මානසිකත්වයක් ඇතිකර ගැනීම සඳ. තමයි ධර්මය තුළින් අපි ලාපොරොත්තුවෙෙන. නොසැලෑන මානසිකත්වය නොසැලි ඕනෑම තත්ත්වයක් යටතේ තාම සැහැල්ලුවෙන් ඉන්න පුළුව මානසිකත්වය ගොඩන්නා ගැන. එතකොට ඒ සඳහා තම බි ධර්මය ඇසුරු කරන්නේ ඒ සඳහා ධර්මය ඇසුරු කරද්දි ධර්මය ජීවිතයට ලංකරගන්න වෙනවා ප්‍රායෝගික වශයෙන්. මොකද ධර්මය කොච්චර ඇහුවත් අපි හැමෝටම තේරෙනවා හලා ජීවිතයට එකතු කරගන්න නැතුව හිටියොත් අර නොසැලෙන මානසිකත්වයට යන්න හැකියාවක් නෑ එනිසා මුලින් හොඳයට අහන් ඕනේ ඊට වස්සේ එක ජීවිතයට ප්‍රායෝගිකව ගලපගන්න උපක්‍රම ශීල්ලිවෙන්න ඕන එනිසා ආරම්බේදිී ඔන්න හොඳට මතක තියාගන්න මනාව සවන්දීම් හොඳට ඇහුන්කන් දෙන්න බුදුරජාණන් වහන්සේ ජේතවනාආරාමය වැඩිසිටින සමයක එක්තරා පුද්ගලයෙක්ට මෙන්ඩ මේගේ සිද්ධක් සිද්ධ වෙනවා මොකක්ද සිද්ධ වෙන්නේ ද්ලයාට හිට එකම පුතා මරණයට පත්වෙන ඒ පුද්ගලයට හිටිය එකම පුතා හදිසියේ මිය යන. පස මොකද වෙන්නේ ඒ පුද්ගලයා ඒ නිසාම තමන්ගේ එකම පුතා මරණයට පත්වීම නිසාම දැඩි ශෝකයෙන් වෙනද කරපු රාජකාරිත් නවත්තල හරියට කෑමක්්බීමක් ගන්නෙ නැතුව දැඩි ශෝකයෙන් මොකද කරන්නේ නැවත නැවත පුතාව පුතාග අවසන් කටයුතු සිද්ධකරපු සොහොට යනවා කනත්තට යනවා නැවත 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 ගිහිල්ල අනේ මගේ එකම පුතා කොහෙද ගිය මට හිට එකම පුතා කොහෙද ගිය කිය කිය කෑගග හඬනු තු අද සමාජත් මේ අපිට පේනවන්නේ දැඩි ශෝකයේ නිසා තමන් ජීවිතයට ලංකරගෙන හිට ඉතාම සමීපතම කෙනෙක් හදිසියේ තමන්ගේෙන් වෙන්ගුණ හම මේ මට්ටමට බොහෝ දෙනා පත්වෙන මේ පුද්ගලටත්තුුණ එක තමන්ටට එක පුතා මියග නිසා හරියට වෙනද වගේ රාජකාරරි කටයුතුමකුත් කරේ නෑ කෑම අබ්බීමක් ඇඟට අල්ලන්නෙ නෑ කෑම අරුච්චිය ඒවාගේම නැවත නැවත සොහොනට යන්න ඒ මට්ටමට දැඩි ශෝකයක් මේ පුද්ගලය ඇතුළ ඇතුවුණ ඉතින් ඔන්න කොහොමහරි මේ පුද්ගලයා ඉක්ර දදිනේකති බුදුරජාණන් වහන්සේ ටත් ය විදිහට දැඩි ශෝකෙන් පසුවන අතරතුරේ මේ පුද්ගලයා දවසක් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ල උන්වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ ලඟින් පැත්තකින් වාඩි වෙන එකත් පස්සු ඉඳගන්න ඒලා බුදුරජාණන් වහන්සේ අහනුව මේ පුද්ගලයගෙන් තැ බුදුරජාණන් වහන්සේට දැකගන්න ලැබුණා මේ පුද්ගලයාගේ මූනෙන්ම හොඳටම දුකෙන් ඉන්න ස්වභාවයක් තියනවා සාමාන්‍ය මේ පින්වතුන් දැකල ඇති ගොඩාක් ශෝකයෙන් අඩන වැලපෙන කෙනෙක් දැක්කහම අඳුනගන්න පුළුවන්. එයාගේ කායික සවභාවෙන්ම බාහිර පෙනුවෙන් අඳුනගන්න පුළුවන් බොහෝ විට මෙයා ඉන්නේ මහා දුකකින් කියල්. බුදුරජාණන් වහන්සේට තේරුණා මෙයාගේ ලොකු වෙනසක්තියනවා. එ නිසා බුදුරජාණන් වහන්සේ විමසනවා ඔබතුමාගේ ඉන්ද්‍රියන් වෙනස්. සාමාන්‍ය මට්මකට වඩා ඔබතුමාගේ ඉන්දුරන් වෙනස් බාහිර පෙනුම වෙනස් ඒ විදිට බුදුරජන් වහන්සේ සඳහන් කරනවා ඒවෙලා ව පුද්ගලය උත්තර දෙෙනවා භාග්‍යතුන් වහන්ස එහෙම නොවීතියයිද මගේ බාහිර පෙනුම වෙනස් නොවී තියයිද මගේ එකම පුතා මිය ගියා මට හිට එකම පුතා මරණයට පත් වුණාඒ නිසා මම ඉන්න දැඩී ශෝකය ඔන්න මන්ගේ දුක ුදුරාණන් වහන්ස ඉදිරියේ ප්‍රකාශ කළ ඒවෙලාය බලන්න පින්වත්න්නේ අද දේශනාව ආරම්බේදිම යොදාගත්ත පාලි පාටය සූත්‍ර පාටය මේ වෙලා එතම භාගතුන් වහන්ේ දේශනා කරන්න. ඒව මේව ගහපති පියජාතිකාහි ගහපති සෝක පරිදේව දුක්ක දෝමනා සුපා අයාසා පියප්ප භවිකාති අ පුද්ගලයට දේශනා කළේ මොකක් දෙක සිංහල අර්ථය ඒ මේ ගහප ගෘහපතිය එසේමය ගෘපතියකිමි පුද්ගලය අමතනවා ගෘහපතිය එසේමය පිය ජාතිකාහි ගහපති ගෘහපතිය ශෝක පරිදේව දුක්ක දෝමන සඋපායාසයෝ ප්‍රියභාවයෙන් ම හට ගනි පිය ජාතිකා කිවි ප්‍රියභාවයෙන් හටගන්නවාකි අදහස පියප්ප භවිකා පියප්ප භාවිකා කියන්නෙත් ඊට සමාන අදහස පිය භාවයෙන් ම සම්භාවය ලබත් එකො මොකක්ද භාගතුන් වහන්සේ මේ දේශනා කරන්නේ ගෘරහපතිය අර පුද්ගලයා භාගතුන් වහන්සේ ඉදිරියේ දුක ප්‍රකාශ කළාට පස්ස තමන් එකම පුතා මරණයට පත්වීම නිසා ම මහා ශෝකයෙන් ඉන්නවා කියල සඳහන් කළාට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කළා ගුරහපතිය එසේ මයි එහෙම වෙනව තමයි ප්‍රියභාවේ නිසා දුකහටකන් පුතා ගන්න ගොඩා ප්‍රියභාවයෙන් හිටියන. එච්චට සමීප කරගෙන හිටිය පුතා නැති වුණා. එහනම් දැන් දුක හට ගන්නවා. ප්‍රියභාවේ නිසාමයි ගෘහපතිය සෝක පරිදේව දුක්ක දෝමනස් උපා යාසා. ඔන්න වචනකි හිපයක් තියෙනවා. ශෝක ශෝකය පරිදේව හඩා වැලපීම දුක්ක කායක දුක්වේදනා. දෝමනස්ස? මානසික දුක්වේදනා උපායාස දැඩී වෙහෙස කර ගතිය එතකොට පොදුවේ ගත්තොත් කායික මානසික පීඩා එතකොට ඔන්න භාගතුන් වහන්සේ සඳහන් කරනවා ගුහපතිය ප්‍රියභාවේ නිසා කායික මානසික පීඩා ඇති වෙනවා. ප්‍රියභාවේ නිසා දැන් කල්පනා කරන්න පින්වත්ම අපිට හිතෙන් ඒ වගේ පැත්තක් නෙම සාමානයෙන් අපිට දැනෙන්නේ ප්‍රියභාවය නිසා තමයි සතුට තමන් කැමැති ආකාරය කෙනෙක් ජීවිතයට සමීප කරගත්තට පස්සේ ඒ පුද්ගලයා තමන් කැමැති කැමති විදිහට හැසිරෙනකොට තමන් වගය කරනකොට කොච්චර සතුටත් දැනවාද සාමාන්‍ය අපිට හිතෙන ස්වභාවය ඒවගේ බාහිර සමාජයෙන් පවා උළුප්පල පෙන්නන ස්වභාවය ප්‍රියභාවය නිසා ජීවිතය සුන්දරයි ුතු කල්පනා කළ බ නොන තරම් උදාදහරන මතක්කයි බාහිර සමාජයෙන් අපිට වැඩිපුර පෙන්නන්නේ ප්‍රියභාවය නිසා සතුට උපදිනවා කියලා. එ නිසයි මේ සිහිය උපදව වන දහම් කරුණක් කියලා දේශනය ආරම්භිදිම සඳහන් කළේ සිහිය උපද්දවන ප්‍රියභාවය නිසාම ජීවිතය සුන්දරය කියලා හිතාගෙනින් අපිට ි කැමති ආකාරයේ අය අපිට හම්බ වුණහම සතුටින් උද්දාමයට පත්වන අපිට මෙන්න සිහිය උපද්දවනවා. ප්‍රියභාවය නිසා දුක් හටගන්නවා. එත සඳහන් කරනවා ශෝක පරිදේව දුක්ක දෝමන සඋපායාසයෝ ප්‍රියභාවයෙන්මයි හටගන්. සියලු කායික මානසික පීඩා ප්‍රියභාවය නිසාමයි. ඔය සමීපවෙච්ච නිසාමයි දුක. අපි බළමුොමද සූත්‍රයේ ගැන උප උදාහරණන සහිතෝ විග්‍රහ කරන්න කියලා. පින්වත්න්නේ අපි ධර්මය ඇසරු කරද්දී හොඳට සිහිබුද්ධියෙන් ඇසුරු කරන්න ඕනේ කව් පමණින් පිළිගඩ නැතු හොඳට නුවනින් වසන්න ඕනේ ඇත්තද මේ කියන්නේ ඇත්තට මය ප්‍රියභාවේ නිසා දුක් හටගන්න කොහොමද අපි දේශාවනුවම විග්‍රහ කරල බලන් ඉතින් ඔන්න අර පුද්ගලයට භාගතුන් වහන්සේ දේශනා කළ ගෘරපතිය ඔයා දැම් පුතා නිසාන්ට නොුවනේ ඒසේම තමයි කහොම වෙනවා තමයි ප්‍රියභාවේ නිසා කායික මාංසික පීඩා ඇති වෙනවාම තමයි ඒ වෙලා වේ පුද්ගලයා ඒ පිළිගත්ත නෑ බලන්න පෙන්වත්න්නේ තමන්ගේ පුතාගෙන ලොකු ප්‍රියභාාවේකෙන් ඉදලා තමන්ගේ පුතා මරණයට පත්වවෙච්ේවෙල මේ පුද්ගල අන්නවා ඒත් මේ කාරණාව පිළිගත්ත නෑන ඒ පුද්ගලය සඳහන් කරනවා වහන්ස එලෙස වන්නේ කෙසේද කොහම දෙහෙෙන්ම වෙන්නේ ොමද ප්‍රියභාවය නිසා දුක්කුප දින්නේ ආනන්ද සෝමනස්වයෝ ප්‍රියභාවයෙන් හට ගනි ප්‍රියභාවයෙන් සම්භාවය ලබත් මේ පුද්ගලයා භාගතුන් වහන්ේ ඉදිරියේ ප්‍රකාශ කරනවා භාගතුන් වහන්ස ප්‍රියභාවය නිසා දුක්කුපදින්නෙකො හොමද ප්‍රියභාවය නිසා ආනන්ද සෝමනස්වයෝ තමයි ඇතිවෙන්නේ මොක දානන්ද කියන්නේ සතුට සෝමනස්ස කියන්න සතුට සතුට සහනය මේ පුද්ගලයා කියනවා භාගතුන් වහන්ස බදුරජාණන් වහන්ස කොහොමද මේ ප්‍රියභාවය ආදරය සෙනහස්ස දැක්වීම දිවිධයව ජීවිතයට සමීප කර ගැනීම මේ දේවල් හින්ද කොහොමද දුක ඇති වෙන්නේ සතුට නැතිවෙන්නේ ඔන්න එහෙම සඳහන් කරලා භාගගතුන් වහන්සේ දේශනා කරපු කාරණාව පිළිගන්න නැතුව බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නත් නැතුව එතනින් පිටත් වෙලා ය පුද්ගල දා අර බුදුුවදන පිළිගත්ත නෑ. බලන්න ප්‍රියභාවේ නිසාම දුකෙන් ඉන්න මේ පුද්ගලයා. ත්‍රියභාාවේ නිසා දුක්කුපදිනවාකෙන වදන පිළිගත්ත නෑනි. හරි පුදුමයි මිනිසුන්ගේ වානසිකත්වේ. ඉති එහෙම පිළිගන්න නැතුව බදුරජාණන් වහන්සේට වන්දනා කරන්නවත් නැතුව භාගතුන් වහන්සේ කිව්වදේ පිළිගන්න නැතු නොසතුට එතිනින් මේ පුද්ගල පිටත් වෙලා යන. ඒ ආසන්නෙම? මේ කතා පෝතක් විිදිට තමයි අවස්ථානු රූපය එකන අවස්ථා සම්බන්ධයක් එක් ඉදිරියට ගලාගෙන යන් මේ පුද්ගල ඇමතිරින් පිටත්වල යනකොට යාසන්න වඉන්නවා සූදු ක්‍රීඩාවේ දෙන පිරිසක් සූදු කෙලින පිරිසක් සූදු ක්‍රීඩාව ඒ පුද්ගලය ඉන්න තැනට මේ පුද්ගල යනවා ගිහිල්ල කියනවා බුදුරජාණන් වහන්සේ සහ තමන් අත ඇතිවෙච්ච සංවාධය අර පිරිසට කියනවා බුදුහාමුදුරු මට මෙහෙම කිව්වනි දැංගොය අපේ මලතාත්තල වැඩිහිටියොත් මේේදේ කරනවා තමන්ට විශ්වාස කරන්න බැරි පුදුම සහගතයක් කවරුහරි කිව්වෝ අනිත් අයටත් කියනවා මෙයා මෙහෙම කිව්වනි මට හරි පුදුම සහගත කතාවක් එදා මට කිව්වනි සාමනැපි කතාවෙන්නේ අන්නේ විදිහට මේ පුද්ගල ාගතුන් වහන්සේලාගින් පිටත් වෙලා ඒ ආසන්න දක් මිනිස්සු පිරිසක් සූදු ක්‍රීඩා ේදෙනවා ඉති මේ පුද්ගලයේ පිරිසළඟට හිල්ල කියනවා මං බුදුරජාණන් වහන්සේ ළඟට කිහිල්ල මෙම න්හන්සේ එක් සංවාධය කියදන. න්හසේ ට මෙහමකිව්වනන්නේ ප්‍රියභාාවේ නිසා දුක්කු පුදිිනවා කිව්වන්නේ හැබැ මම එක පිළිගත්ත නෑ මමඒවෙලාේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කලා එහෙම වෙන්නේ කොහොමද ප්‍රියභාවේ නිසා සතුට නිවපදින්නේ එහෙම මම වාගතුන් වහන්සේ සඳහන් කරලා උන්වහන්සේගේ කිව්කාණාව පිගන්න නැතු එතනින් පිටත් වෙලාව මේ සූදු කීඩාව යෙදිච්චයත් තේ මතේ අනුමත කළා කාගමතයද මේ පුද්ගලයාගේ මතේ දුරජාණන් වහන්සේ මත අනු මත කළේ නෑ ඒ රිත් මොකද කිව්වේ ඔබතුමා කිව්වේ එක හරි ප්‍රියභාාවේ නිසා කොහෙද දුක්කඋපදින්නේ ප්‍රියභාවේ නිසා සතුටමා යපදිය. අපි බලු කොහොමත කතාව ඉදිරියට ගලා ගැන යන්න මේ සූත්‍රය තුළ පස්සේ මොකද වෙන්න මේ සාකච්ඡාව කොහොම හරි කටිං කට තැතිරෙනවා මෙහම පුද්ගලයෙක් භාගතුන් වහන්සේ හමුවට ගිය භාගතුන් වහන්සේ මේ පුද්ගලයට මෙහෙම සඳහන් කළ මේ ද්ගලයේ කරණා පිළිගත්ත න ආදී වශයෙන් මේ සංවාද කටින්කට පැතිරෙනවා. කොච්චර දුරට පැතුරනාාද කියනවා නම් කොසොල් රජතුමාගේ රජමාලිගාවටත් මේ කතාව යනවා. රජතුමාගේ අන්තප්පුරයට රජමාලිගාව ඇතුළටත් මේ කතාබහ මේ කාරණාව ආරංචි වෙනවා. ඉතින් මොකද වෙන්නේ කොසොල් රජතුමාත් මේ කාරණාව දැනගෙන දවසක් ල්ිකා දවත් ඒක කසොල් රජතුවා මේ කාරණාව ගෙන කතා වෙනවා දැම් පින්වතුන් දන්නවා කොසොල් රජතුමා කියන්නේ බුද්ධකාලය හිටිය රජ කෙනෙක් කොසොල් රජතුමා එව කොසොල් රජතුමාගේ අගිසෝ වුණේ මල්ලිකා දේවිය දැම් මේ කොසොල් රජතුමාට ආරංචි වුණා භාග්‍යතුන් වහන්සේ එක්ක එක්තරා බුද්ගලයෙක් මෙන්න මෙහෙම සංවාදයක් ඇති වෙලා තියෙනවා ඉතින් කොසල් රජතුමාට තාරංචි වුණ ජතුවා මල්ලිකා දේවවිට කතාගල්ල කියනවා ඒ ගැන මල්ලිකා බුදුරජාණන් වහන්සේ ළඟට මෙහම පුද්ගලය ගිහි තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේ සහ බපුද්ගලය අතර මෙහෙම සාකච්ඡාවක් ඇතිවෙලා තියෙනවා ඒ වෙලා බුදුරජාණන් වහන්සේ සඳහනක් කරලා තියෙනවා ප්‍රියභාවේ නිසා සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස කියන කායික මානසික වේදනා ඇති වෙන සියලු කායික මානසික වේදන ප්‍රියභාවේ නිසා හටගන්නවා ආදී වශයෙන් භාග්‍යතුන් වහන්සේ සඳහනක් කරලා තියෙනවා කියලා කොසොල් රජතුමා මල්ලිකා දේවයට කියන ඒලාය තිංවත්න්නේ හරි ම අපූරු දෙයක් සිද්ධ වෙනවා මල්ලිකා දේවිය වෙලාවෙ කියනවා බුදුරජාණන් වහන්සේ එහෙම වැඩ වදාළ නං එක එසේම තමයි දැ මේේ මල්ලිකා දේවිය අප්‍රමාණ ශ්‍රද්ධාවකින් හිටියේ බුදුරජාණන් වහන්සේ ගැන ජතුමා කිව්ව වෙලාවේ කොසල් රජතුමා කිව්වනේ බුදුරජාණන් වහන්සේ කියලා තියනවා ප්‍රියභාවේ නිසා දුක්ක උපදිනවා කියල ඒකටහුකන්දීීමපු මල්ලිකාදේව පිළිතුරු ලබාදනවා බුදුහාමුදුරුව කිව්වනං ඒක එහෙමම තමයි එහෙම පිළිතුර ලබා දෙන ගොතු මල්ලිකාහ දේවට බදුරජන් වහන්සේ අප්‍රමාණ විශ්වාසයක් ගොඩ නැගිල තිබන බදුරණන් වන්සේ ගැන ඒ වෙලා මොකද වෙන්නේ කොසොල් රජතුමාට ඒක ච්චර අර සාමානය කියයන්න ඇල්ුවෙනෑ ඒ කොසල් අයිතුමාගේ හිතේ තරක් උපදන්න හේතු වන කොසොල්ල අයිතුමා වෙලායි මල්ලිකා දේවට කියනවා මල්ලිකා ඔයත් හරියට අර ගුරෝරයක් යටතේ ඉගෙනගන්න ගෝලයෝ ගුරුවරය කෙන හැම දේටම ඔවු ඔවු කල ඔලුවන්ල පිළිගන්නේ ඔයත් ඒ වගේ බුදුහාදුර මොකක් හරි කියලා තියෙන න එක හෙම පිගන්නවා තරහැකිවේ එහෙම කියලා මොකන්ද කරන්නේ මල්ලිකා දේවයට පොඩක් සැර කරනවා කොහොමද සැර කරන්නේ මෙතන ඉන්න නැතු ඉවතට යන්න ටි සැරවාචනයෙන් කියන්න ඇත්තේ සාමාන්‍යෙන් ඔය කියන්නේ ඉවතට යන්න කියලා සැරවචනයකින් කියනවා එතනින් යන්න කියලා සැරවචනයකින් කියනවා ඉතිකොට මල්ලිකා දේවේව පන්න ගත්තා මොකද කොසුල් අයිත්තුමාට ඒක ඇල්ලුුවනෑ මල්ලිකා දේවක වච්චන මල්ි බදු හාමුදුර කියන හැමදේ හෙම පිගන්න ඉතින් ඔන්න ඉට පස්සේ සිද්ධ වෙන දේ මල්ලිකා දේව එතනින් ඉවත් වෙලා දැ කොසොල්ල ඇතුමා අරහැ ඉන්නේ මල්ලිකා දේවේ එතිනි හහා කොසල්ල ඇතුමක කතා කරන්න ගිය නෑ ඔන්න බලන්න මේ සූත්‍ර දේශනාව හොඳ ආදර්ශයක් බිරිදවරු කොහොමද ස්වාපුරෂතය කටයුතු කරන්න ඕන කියෙන රණාවට මේ දේශනාවල වැදගත් දහම් කරුණු විස්තර කරෙන අතර වගේ ප්‍රායෝගික ජීවිතයඉදිනදා ලෞකික ජීවිතය ගතකරද්දිත් කොහොමද ගත කරන්න ඕනනි කියන කාරණත් මේ වගේ තැන්වල හෙළිදරව වෙනවා මේ මල්ලිකාව හැසිරෙන් හැටි බලන්න බිරිින්ද ඇවුරුන්ට හොඳ අදර්ශයක් මල්ලිකා දෙවී ඉතිනිින් හා මේ තවන්ගේ ස්වාමය අත්තෙක් කොසුල් යිතුමත්ක සාකච්චා කන්න කියනෑ ගොද තේරුණ ැඟිට තරහෙන් මාත්තක තරහැ ඉන්නේ හැබයි මල්ලිකාදේවී හිතර ගත්තා මේ වෙලාන් ඉතිින් ඉවත්තෙනවා ඇැමගේ වාමයාට කරනු උපක්‍රමශීලිව තේරුම් කල දෙනවා. ඔන්න බල ඒවෙලගේ තරහැගිටය නිසා එතිනින් ඉවත් වන මල්ලිකාදේවිය කොහොමහරි ම මේ කොසල් ජතුමාට මගේ ස්වාමියයට බුදුරජාණන් වහන්සේ කිව්වදේ ඇත්තම තමයි කල පපු කරල පෙන්න්නනවා. එහෙම හිතාගෙන ඒ සඳහා උපක්‍රමයක් ක්‍රියාත්මක කලා ඔන බලන් උපක්‍රමශීලි බිරිඳක් තමන්ගේ ස්වාමයාගේ අභිවෘරද්දිය වෙනුවෙන්. කොමද මල්ලිකා දේවිය කටයතු කරන්නේ ල ජතුම එතිනින් එලවවාහම ඉවත් වෙලා මල්ලිකාදේවේ ඉළඟට කතා කළ බමුණෙක්ට නාලි ජංග ඒ බමුණග නම නාලි ජංග කියන බමුණට කතා කරලා කියනවා ඔයා බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ගිහිල්ල මම වෙනුවෙන් බුදුරජාණන් වහන්සට වන්දනා කරන්න දැ බලන්න පින්වත්න්නේ මේවෙලා ඔන්න මල්ලිකාදේවයට යන්න තිබන්නේ බදුරජාණන් වන්සේළඟට හැබැ මල්ලිකාදේවේ වෙලා බුදුජණන් වන්සේළඟට කියන දැ මල්ලිකා දේවයට රජතුමාගේ අවසර නැතුව යන්න බැන් ජමාලිග ඉගලීට ඒ වෙලාේ මල්ලිකාදේවිය කොසුල් අතුමාගේ අවසරාම් බුදුරාන් වහන්සේ ළඟට යන්න කල්පනා කලා නම් කොසල් රජුම තවත් තරහ තවත් තරහ විස්සෙනවානේ එනිසා ඔන්න බල මේ මල්ලිකාදේව හැසිරීම තමන් බුදුරණන් වහන්සේ ළඟට යන්න උත්සාහ කළේ නෑ අවස්ථානු රූප අවස්ථාවට ගැපෙන විදිහයට නාලි ජංග කියන බමුණට කතා කරලා කිව්වා බමුණුතුමනි බුදුරජණන් වහන්සේ ළඟට ගිහිල්ල මං වෙනුවෙන් බුදුරණන් වහන්සට වඳන්න උන්වහන්සේ සැපදුක් අහලා බුදුරජාණන් වහන්සේ මේ වගේ ප්‍රකාශයක් කලාද කියලහන්න අහන්න බුදුරජන්හන්සේකෙන් උබවහන්සේ දේශනා කළාද ප්‍රියභාවේ නිසා දුක් හටගන්නවා ඔහොම කාරණාවක් දේශනාද කියලා අහලා ඊට පසේ බුදුරණන් වහන්සේ මනවාගේ දෙයක්ද කියන්නේ කියලා අහලා ඇවිත් මට කිය කියලා බමුණ එක්ක යව්ව ඉති මේ නාිජංග බමුණාඒ මල්ලිකාදේවියගේ ඒ කාරණාව හිතතාරගෙන බුදුරාණන් වහන්සේ ඟට ගිහිල්ල මල්ලිකා දේවය මෙන්න මෙහැම මල්ිකාදේවේ වෙනේ ුදුරණන් වහසට වඳින්න කිව්ව කියල සලු කරණ කියලා අර කාරණාවගෙන විමසනවා බදුරාණන් වහන්ස මල්ලිකා අගබිසව මට කිව්වා උබවහන්සේ අරකරපු ප්‍රකාශය ඒ වගේ ප්‍රකාශයක් ඔබහන්සේ කලාද කියල දැනගෙනන්න කියලා ඉති ඔන්න මේ මුණ නාහනවා බුදුරන් වහස උවහන්සේ ප්‍රකාශ කළාද ප්‍රියභාවය නිසා දුක්කුපදින ශෝක පරිදේව දුක්ක දෝමන උපායාස ප්‍රියභාවයෝ නිසා ප්‍රියභාවය නිසා හට ගන්නවා උවහන්සේ ප්‍රකාශයක් කළාද ඉතින් ඔන්න භාග්‍යතුන් වහන්සේ වෙලා වේ ඔන්න දැන් තමයි පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේගේ වටින බුදදුුවදන්ටික හම්බුවේෙන් දුරයන් වහන්සේ මෙ තැදි මේේ බමුණට උදාහරණ සහිතව ඔප්පු කරල පෙන්නනවා ප්‍රියභාවේ නිසා දුක ඇතිවන ආකාරය ද මේ කාරණ ටික තවත් කලින්ටිකටත් වඩා වධානයෙන් අහන් ඉන්න වන රණා ටිකක් ඇත්තරම කොහොම බලමු ුදුරණන් වහන්සේ පහැලි කරන්නේ ප්‍රියභාවේ නිසා දුක්කුපදින ආකාරය බමුණතුමාට කියනවා බමුණ ඒ එහෙෙන්මම තමයි මම මේඒ කලින්කරපු ප්‍රකාශයේ මම එහෙමම තමයි එහෙම්මම තමයි යයි වෙනසක් නෑ ශෝක පරිදේව දුක්ක දෝමන සුපායාසය ප්‍රියභාවෙන්මයි හට ගන්නේ. සියලු කායික මානසික පීඩා කායික බානසික පීඩා හටගන්නේ ප්‍රියභාවේ නිසාමයි මම එහෙම ප්‍රකාක්ශයක් කළ ඔන්න බමුණතුමාට සඳහන් කරනවා ඒ වගේ ම තමයි පින්වන්න ඔන්න භාගතුන් වහන්සේ මේ වෙලා වේක ඒ කාරණා උදාහරණ සහිතුව පැලිරනු බමුණ මේ කාරණාවෙන් ඒ තේරුම් ගන්න ප්‍රියභාාවේ නිසා දුක්කුපදිනවා කිය කාරණාව මෙන්න මේ කාරණාවෙන් තේරුම් ගන්න කළ උදාහරයක් කියනවා. මොකදද කියවන උදාහරණ උන්වහන්සේ අතීත කතාවක් මතක් කරනවා. බමුණතුමනි මම මේ කියන කාරණාව හොඳට හගන්න එතකොට ගාටම තේරෙයි ප්‍රියභාාවේ නිසා දුක් කටගන්නවා කියෙන කතාවේ ඇත්ත නැත්ත. කලින් මෙන්න මෙමදයක් සිද් වෙලා තියනවා ඔන භාගතුන් වහසේ අතීත කතාවක් කියලද. පෙර සැවැත්නුවර එත්තරා කාන්තාවකගේ මව මිය පරලව ගියා. දැ මේ වෙලා භාගතුන් වහන්සේ වැඩ ඉන්නන්නේත් සැවැත් නුවරමයි. මේ දේශනාව සිද්ධ කරන්න සවැත්නුවර ජේතවනාරාම වැඩිඉන්න ගම. භාගතුහන්සේ සඳහන් කරනවා බමුණ මේ සැවැත්නුවරම කාන්තාවක් එක්තරා කාන්තාවක් ජීවත් වුණා. ඒ කාන්තාවගේ අම්මා මව මිය ගිය. තමන්ගේ අම්ම මිය ගියට පස්ස මේ කාන්තාව උමතු වෙලා. අසිහයෙන් තමන්ගේ අම්ම හිමියගී දැඩී ශෝකයට පත්ච්ච මේ කාන්තාව අසිහයෙන් වීතියෙන් වීතියට යමින් පාරවල් ගානය ඇවිදැවිද මගේ අම්මෝ දැක් අද මගේ අම්මව දැක්කද කිය කිය විලාප දෙන්න පටන් ගත්තා ඔය කරුණින් තේරුම් ගන්න ප්‍රිය භාව නිසා දු කටගන්න ඔන්න බුදුරණන් වහන්සේ පලේනි උදාහරණය කියල දෙනවා එකට බුරුණාශේ මවප කතාාවන්නේ මේ මේ අතීතේ සැවැත්නුවර මෙහෙම කාන්තාවක් ජීවත් වන ඒ කාන්තාවගේ අම්ම හදිසිය මියගිය තමන්ගේ අම්ම මියගියයට පස මේ කාන්තාව පාරවල් ගානය ඇවිදැවිද මගේ අම්මම දෙක්කද මගේ අම්මෝ දැක්කද කියලා අසිහයෙන් කතා කරන්න පටන් ගත්තා. ඒ කාන්තාව මහා පීඩාවකට පත්වනා ඒ පීඩාවට පත් වනේ ප්‍රියභාවේ නිසා තමන්ගේ අම්මෝ ගොඩාක් ජීවිතයට ලංකරන් හිටිය තමන්ගේ අම්ම පිළිබඳ ැඩ ආදරයක් සෙන හසක් හිත තුළ පුරුවගෙන හිටිය ඒ නිසාම හදිසි අම්ම මියගියාට පස්ස මහා පීඩාවකට පත්වුණ බමුණ ඔය කාරණාවෙන් තේරුම් ගන්න පිය භාාව නිසා දුක්කපතින ඒවගේම තවත් උදාහරණ කිහිපයක් සඳහන් කරනවා ඒවගේම තමයි බොහෝම ඉස්සර තවත් කාන්තාවක් ජීවත් වනා ඒ කාන්තාවගේ පියාමිය ගියා ඒ වෙලා වෙත්තඒ කාන්තාව අසිහෙන් මගේ තාත්තව දැක්කද තාත්තව දැක්කද කියකගේ විලාපදිදී කෑගගහා ඇවිදින්න පටන්ගත් මහා පීඩාවකට පත් වනා තමන්ගේ තාත්ත පිළිබඳ මහා ප්‍රියභාවයකින් හිටිය නිසා. ඒ වගේම තමයි තවත් එක්තලා කාන්තාවගේ සුහොයුරා සොහොයුරිය පුතාදුව අදි වශයෙන් ොහොම කතා කිහිපයක්ම භාගතුන් වහන්සේ සඳහන් කරනවා. බමන විවිධ අයගේ අම්මවෙන්න පුළුවන් තාත්තව වෙන්න පුළුවන් සහෝදරයා සහෝදරිය පුතාාවවෙන්න පුළුවන් දුව වෙන්න පුළුවන් ඔය විදිහට මේ සැවැත්වූරම ජීවත්වෙච්ච සමහරයගේ පවුලේ අය නැති වුණා ඒ අය ඒ හදිසි මරණයෙන් පස්සේ මහා පීඩාවකට පත් වෙලා පාරවල් ගානය ඇවිද ඇවිද මහා ශෝකයකින් කටයුතු කළ ඔන්න වගේ කතා කිහිපයම භාගතුන් වහන්ේ ඇත්තටම සිද්ධ වෙච් සැවැත් නුවරම සිද්ධවෙච කතාගිහිපයක් මතක් කල දෙනම් ඔය කරුණුටිකින් තේරුම් ගන්න අ බමුණට කියන්න මේ කාරණ බමුණ ඔය කතා කිහිපෙන් තේරුම් ගන්න ඒ අයට එච්චර පීඩාවක් විදින්න සිද්ධ වනේ ප්‍රිය භාවේ නිසානේ ඒයට එච්චරය මහා චිත්ත පීඩාවකින් විලාප දෙමි පාරවල්ගාන ඇවිදිමි ඒ විදියට කටයුතු කරන්න මූලික වුණේ ප්‍රියභාාවයි හදසි ියගිය කෙනා පිළිබඳ ැඩ ආදරයකින් සෙනහසකින් පසුවීම ොමු දාහරණ කිහිපයක් පැහැදිලි කරනු. ඒ වගේම තවත් අපූරු කතාව එකටිකක් වෙනස් කතාව තවත් උදාහරණයක් භාගතුන් වහන්සේ ඒවෙලා විදිරිපත් කරනවා බමුණ තවත් කතාව මේ කතාවෙනුත් ඒරුම්ගන්න ප්‍රියභාවේ නිසා දුක්කුපදිනවා එකට වෙනස් කතාව මෙන්න මෙහෙම අතීත සිද්ධ වුණා සැවැත් නුවරම සිද්ධ වෙච්ච සිද්ධිය එක්තරා ඉස්ත්‍රියයක් විවාහ වෙනවා කාන්තාවක් විවාහ වෙනවා තමන්ගේ පවුලෙන් ඒ ස්වාමයාගේ පවුලි අයලඟට යන පස්සේ මොකොද වෙන්නේ පසුව ඇයගේ නෑයු මේ කාන්තාවගේ නෑයෝ කල්පනා කරනවා කාන්තාවගේ පැත්තෙ නෑයු ටික කාලයක් ගිහ මේ නෑයෝ කල්පනා කරනවා අපේ මේ ගැහැනුළමය විවාහකරගෙන ඉන්න පුරුෂයගෙන් මේ කාන්තාව කොහොමරි ගලවගෙන අපේ ගැනුළමය වෙන කෙනෙට්ට විහගල දෙෙන් දුන්නොත් හොඳයි හෙමදවල් සිද්වනවන සමහලට මොගක්හරයේ හේතුවක් තියෙන් නැති. ඉතින්හර ස්ත්‍රිය වි්‍යහුනාට පසේ ස්ත්‍රියක නෑයෝ කල්පනා කරා දැම් මේ ස්ත්‍රිය විවාහකරගෙනන්න ස්වායම් පුරෂයගෙන් කොහොම ස්ත්‍රිය වවෙන් කරල මෙය වෙන කෙනෙක්ට විවාහ කරල දෙන්න ඉගුලු සාකච්ඡා කළ. ඉති මේ කාන්තාවට තිේගෙන ආරංච වුණා විවාහවෙලා හිටිය කාන්තාවට ආරංච වුණා මගේ නෑයෝ එකතු වෙලා මන් මේ දැන් වහකරගෙනන්න ස්වායාගේෙන් මාවවෙන් කරන්න හදන්න කරල වෙන කෙනනෙට මාව යහ කළ දෙන්න හදන්න ඒ කතාාව කියෙන විදිහට මේ කාතාව ස්වාමියත්තක බොහම මාදර ඉඳදල තියෙන්. එිනිසා මේ කාන්තාව කැමැති වෙලා නෑඒ නෑයෝ කරන්න එන දේට තමන්ගේ නෑයෝ කරන්න එන දේට මේ කාන්තාව කැමැත්තිේෙන් ඉඳල නෑ. හැබේ කොහොමරි මේ කාන්තාවට ආරංචි වනාා මගේ නෑය එකතු වෙලා මාව මේ මගේ ස්වාමියගෙන් වෙන් කරලා වෙන කෙනෙක් ළඟට යවන්න හදනු මේ කාන්තාවට ආරංචි වුණ ඉති මේ කාන්තාව තමන්ගේ ස්වාමියයටට මේ කතාව කිව්වා. ස්වාමයාානය නේ ඔන්න තමන්ගේ ස්වාමිය අමතල කියනවා මගේ නෑ එකතු වෙලා ම ඔයාගෙන් වෙන් කරන්න යන්නේ සිද්ධිය කිව්වා පස්ස පින්වත්නී හරි අපූරු දෙයක් අපූරය කිව්වට මේකටක් සංවේදී දෙයක් ඒ වෙලා වේ ඒ ස්වාමිය මේ කාන්තාාව ගහ කරට ස්වාමය මොකොද කරන්නේ කඩුවක් අරගෙන කඩුවක් කරගෙන තමන්ගේ බිරිඳව තමගේ බිරිඳකගේ ශරීරයට කඩුවෙන් පහරදීල බිරිඳව මරනවා ඒ වෙලා එවෙම කතාව සඳහන් වෙන්න කොටස් දෙකට වෙන් කලා කියලා සූත්‍රය තුළ පස්සේ මොකද වෙන්නේ මේ පුරුෂයත් කඩුවෙන්ම තමන්ගේ ඇඟට ඇනගෙන එතර මරණයට පත්වෙනවාගේ සංවේදී අවස්ථාවක් එතකට බාගතුන් වහන්සේ මේ ඇත්තටම සිද්ධ වෙච් කතාවක් මේ වෙලා බමුණට මතක් කලේ සැත් ූර අත මෙම ද්යක්ක් සිද්ව විවාවෙච්ච කාතාවක්ඒ කාන්තාවගේ නෑය පිරිස එකතු වෙලා ඒ කාන්තාව ස්වාමියයගෙන් ඇත් කරන්න උත්සාහ කරද්දී එදා ඒ කාන්තාවගේ ස්වාම පුරුෂය මගේ මේ බිරිඳ මගින් වෙන් කරන්න පිරිසක් උත්සහ කරනවා කියලා දැනගෙන කඩුවක් කරගෙන තමන්ගේ බිරිඳවත් මරල තමුණුත් සිය දෙවි නසා ගත්තා දැන් බලන්න පින්වත්න ඇයි හෙම දෙක් සිද්ධ වුණේ ඕන්න මේ ස්වායම්පුෘුෂයට තිබුණා තමන්ගේ බිරිඳව ඝාතනය කලාට පස්සේ තමන්ගේ ජීවිතය නැති කරගන්න නැතු ඉන්න හැබ එහෙම කළේ නෑන් දෙන්න මෙදා මරණයට පත් වුණා ඇයිඒ ප්‍රියභාවය ඔයා මගින් ඇත් කරන වනං ඒකට මං ඉඩ දෙන්නෙ නෑ ඔයාගෙන් ඇත් වෙලා මමත් ජීවත් වෙලා මොකටද ප්‍රියභාවය එහම් තමන්ගේ බිරිඳව ඝාතනය කරලා ඔන්නන් තමන්ට ජීවත්වෙලා වෙනත් පසුව වෙනත් කාන්තාවක් වවෙහරගන්න තිබුණනේ දෙන්න අතර තිබ දැඩි සෙනහස දැ මේගොල්ල මෙහෙම එකිනෙකා මරා ගන්නේ දැ මේ පුරුෂා සූත්‍රය තුළ සඳහන්ගෙනවා තමන්ගේ බිරිඳවත්මල්ල තමුණුත් සේදවි නසාගන්නේ වෙලා වේ අපි පරලොවදී එකතුවෙමු මේ ජීවිත අප වෙන් කරන්න න යන්නේ කමක් නෑ ැ අපි දෙන්න මේ විදිහට මැරුන්ට පස්සේ කොහොමත් අපි ඔවෙන් කරන්න බෑ අපි ඊළඟ ජීවිතයේ දි හාම්බුවෙමු බලන්න පින්වන්නේ ප්‍රියභාවේ තියෙන තරම දැන් අදත් මේ වගේ ප්‍රෝෘර්තිය අපිට වාර්තා වෙනවා අපි දෙන්නට එකතු වෙන්න විදිහක් නෑනේ ඒද පෙම් තුන් පෙම්ව තියන්න අතර කොච්චර මේ වගේ දෙවල් සිද්ධවෙනවාද අපි දෙන්නට එකතුෙන්න්න අපේ පවල්ලින් ඉට දෙන්න නැත්තං අපි දෙන්න කොහමරි මැරරිමු. රුණට පස ජීවිත අපටි එකතුවන්න පුළුවන් එහෙම අද හස්තියනවා ඉතිං ඒගේ සිද්ධිය තමයි මේ සිද්ධ වෙන්නේ මේ දෙන්නම එදා මරණයට පත්වනෝ සීදව නසාගන්නවා මේ පුද්ගලය තමන්ගේ බිරිඳවත් මරලා තමුණු සියදව නසා ගන්නවා තිම් භාගතුන් ාසොය කතාව බමුණට මතක් කලා බමුණු තුමන සිද්ධිය සිද්ධ ුනේ ප්‍රියභාවේ නිසා ඒ මහා දුකට ඒ දෙන්න පත් වනේ ප්‍රියභාවේ නිසා එකයි බමුණතුමනි ම සඳහන් කළේ පිය භාවේ නිසා දුක්කුප දිනවා. ඉතින් ගන්න බමුණතුමාට දැන් හරි සත්තුටුයි භාගතුන් වහන්සේ උදාහරණ සහිතව කියල දුන්නා ප්‍රිය භාාවේ නිසා දුක්කුපදින ආකාරය. පස්ස මේ බමුණතුමා සතුටට පත් වෙලා භාගතුන් වහන්සට වන්දනා කරලා නැවතත් රජමාලිගාවට යනෝ. රජමාලිගාවට හිිල්ල මල්ලිකා දේවට සියලු විස්තර කිව්වා. භාගතුන් වහන්ේ ගත්ත උදාහරණත් එක් භාවේ නිසා දුක්කුප දිනවා කියෙන කාරණාව බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කරපු හැටි එදාර බමනතුමා ඔන්න මල්ිකාදේවයට ගිහිල කිව්ව මල්ලිකාදව හරිම සතුරට පත්වෙලා ඔන්න බලන්න දැම් මල්ලිකාවගේ හැසිරීම මල්ලිකා දේව ළඟට මොකොද කරන්නේ කොසොල් රජතුමාළඟට ගිය දැම් බලන්න මල්ලිකා දේවිය මුලින්ම බුදුරජාණන් වහන්සේ ඇත්තට මෙම ප්‍රකාශයක් කලාාද කියලා මුලින්ම සනාතකරගත් හරි වැදගත් කාරණාව පින්වත්න අපිත් බණදහම්ඇැහුවට පස්සේ දැන් ස්වාමීන් වහන්සේලාවන අපට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කලා කියලා සමහරිට වැරිදි දෙයක් කියවෙන්න ඉඩ තිබුණු එනිසා පින්වත්න්නේ සමහර වෙලාවට සමහර දේශකයාණන් වහන්සේලා අතින් එහෙම වැරදිට කියවෙන් අවස්ථාාවිට හෙනෝ උන්නහසල බොෝ දුුවට උත්සාහ කරනවා නිවැරදිව ධර්මකාරණ කියල දෙන්න ඇැම්විට දැන දැනම විකෘති කරන පිසුත්ති නවා එනිසා පින්වත්න හරි පරිසංවෙන්න ඕනේ බනදහම් මහනකොට ධර්මය ශ්‍රවණය කරනවට ය කාරණාව ජීවිතයට ලංකරගන්න කලින් සනාත කරගන්නවාට ඒ සඳහන තරම් අවස්ථාව තියෙනවා මේ සියලු දේශනා ඇගිලි තුඩු අතරට ගන්න තරම් තාක්ෂණය දියුණුයි එනිසා මේ සියලු කාරණ ඇත්තට මෙහෙම සඳහන් වෙලා දයනවාද කියලා හොයල බලන්න සනාතකරගන්න අවස්ථාව තියනවා යැම මල්ලිකා දේවත් මොකද කළේ අර ආරංචි එහෙම පිළිගත් එ නෑ මුලින් බමුණෙක්ව බුදුරාණන් වහන්සේ ළඟට යවල ඇත්තරනම බුදුරජාණන් වහන්සේම ප්‍රකාශයක් කළලාද සනාතකර ගත්ත සනාත කරගෙන ඔන්න ඉළඟට ආදර්ශමත් බිරිඳකගේ හැසිරීම. ඊළට මල්ලිකා දේවේ රජතුමා ළඟට ගිහිල් යිතුමාට කියනවා මහරජ ඔබතුමාට ඉන්නවන වජරී කිය දූ කුමරක් ද කුමරියෙනනම විරී වජිරී ද කුමරිය මල්ලිකාදේහනෝ රජතුමාගින් රජතුමනි වජිරී කියන දූකුමරයට ඔබතුමා කැමතිද ඔබතුමා වජරී දූකුමරයට ප්‍රියයිද ආදරෙයිද අහනවා. ඉතින් කොසල් රජතුමා කියනවා ඔවුඒ වජී දූකුමරයට මං ගොඩක් කාදරයි මට ගොඩක් ප්‍රියයි ඊළඟට මල්ලිකාදේ ව්‍යහනවා හොඳයි රජතුමනි මේ වජරී කුමරය හදිසියේ මිය ගියොත්. එහෙම නැත්තං අපි අකමැති විදිහට මේ රජමාලිගාවෙන් පැනල කොහෙටරි ගියොත්. එතකොට ඔබතුමාගේ හිතේ දුකක් එහෙම ඇතිවෙන්නේ නැද්ද. ශෝක පරිදදිව දුක්ක දෝමනස් උපයාස ඇතිවෙන්නේ නැද්ද. ඉතින් කොසොල් රයිතුමා කියනවා ඇති වෙනවා. මං මෙච්චර ආදරය කරන ප්‍රියභාවයෙන් ඉන්න වජරී කුමරිය හදිසිය මිය ගියොත් හරි නැතම් මං අකමැති විදිර මාව දාලා කොහිටරරි ගියො දක්කය තිෙනවා ඒ වෙලායි මල්ලිකා දේවිය කියනවා රජතුමන අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රියභාවේ නිසා දුක් උපදිනවා කියලා පලවි මල්ලිකා දේවියගේ හැසිරීම උපක්‍රම ශීලීව රජතුමාට කරුණු පැහදිලි කරන හැටි මුලින් මත්‍රම් භාගතුන් වහන්සේම කිව්වද කියලේ කරුණු සනාත කරගෙන ඊට පස්වෙොන්න රජතුමාගේම උදාහරණ අරගෙන ජතුමාටම දැනන්න සලස්සනවා බුදු අදනේ තින සත්‍යතාවේ බල නීළඟට සඳහන් වෙනවා තවත් අහනවා මල්ලිකාදේවිය ප්‍රශ්නයක් රජතුමනි ඔබතුමාට ඉන්න වනේ ද වාසභා කියල බිසවක් රජවරුල්ළඟ බිසෝවරු ගණනාවක් මිඳල තියෙනවන් ඉතින් හොන්න රජතුමාට දිලතින එක්තරා බිසවක් වාස බා බිසව රජතුමා ගොඩාක් ආදරය කරපු බිසක් ග රජතුමාට ප්‍රිය බිසක් ල්ලිකා දේව යහනෝ රජතුමනි වාසභා බිසව ඔබතුමාට ප්‍රියයිද ඔුමල්ලිකා මං වාසභා අගිසට වාසභා බිසවට වාසභාවට මම ගොඩක් කැමති ආදරයි ගොඩාක් මට ප්‍රියයි ඒ වාසභා බිසව හදිසියේ මිය ගියොත් එහෙම නැත්තං ඔබතුමාක මැති විදිහයටට ඔබතුමාව දාලා ගියයොත් ඔබතුමාට දුකක් ඇතිවන්නේ නැද්ද ඇති වෙනවා අන්න ඒ නිසා රජතුමනි පිළිගන්න අන්න ඒ කාරණ නිසා තමයි භාගතුන් වහන්සේ දේශනා කළේ ප්‍රියභාවේ නිසා දුක උපදිනවා. තවත් ඔයවගේ කරුණුකාරණ කීපයම සඳහන් කරනවා. රජතුවනි විඩූඩබ සෙම්පතිය ඔබතුමාට ප්‍රියයිද. ඔවුමල්ලිකාවෙනි ප්‍රියයි. විඩූඩව සෙම්පතියා හදිසිේ මිය ගියොත් එහෙම නැත්තං විඩුඩබ සෙම්පතියා ඔබතුාව දාළ ගියොත් ඔබතුමාට දුකක් නැත්. දුකයි. අන්න ඒ නිසා තමයි රජතුමන ද්‍රන් වහන්සේ දේශනා කළේ ප්‍රියභාවේ නිසා දුක්ක උපදිනවා. ඉනඟට අහන අතාවත් කාරණ රජතුමාන ඔබතුමාට මාව ප්‍රියයිද පංවද වන දැන්තමා යන්න තමන් ගැන දැමේ මල්ලිකාවක් බලන්න උපක්‍රමශීලිත්වය මල්ලිකාව මුලින්ම රජතුමාගෙන් ඇහුවනම් මේ ප්‍රශ්නය මල්ලිකාදවේ මුලින්ම හැව රජතුමාගේ වජරී කුමරිය ප්‍රියයිද කියලා. දැන්තමයි යහන්නේ රජතුමාන ඔබතුමාට මාව ප්‍රියයද ඔතුමාට ආදරේ. මල්ලිකාදවේ ලි මේ කාරනාව හවන කොම ජතුමාගේ. එහන රජතුමා තිින් පන්න ගන්න ඉඩ තිබුණන ගො මල්ලිකාවත්ක තරහෙන හිටි මුලින් රජුමාලට ඇවිල් ඇහුලන් ඒ ප්‍රශ්නය රජතුමන ඔබතුමා ට ආදරේද බලි රණාව ඇහව නෑන. බලන්න උපක්‍රම සෙල්ලිී බව. කාරණාකිහිප කල දැන් තමයි යහන රජතුමනි ඔබතුමට ආදරේද. ඔබතුමාට මාව ප්‍රියයිද. ඇති රජතුමා කියෙන ඕපියයි. මම වැට ආදරේ රජතුනි ම හදසසිේ මිය ගියෝ? නැත්ත මම ඔබතුමාාව දාල ගියොත් ඔබතුමාට දුකක් ඇතිවෙන්නේ නැද්ද දුක් ඇතිවෙනවා අන්න ඒ කාරණාව නිසා තමයි රජතුමනි බුදුරජන් වහන්සේ දේශනා කළේ පිය භාවේ නිසා දුක් උපදිනවා බලන් රජතුමාට කරුණු පැහැදිි කළ දෙදෙන අපපූරුව. රජතුමා ළඟම තියෙන උදාහරණනත් එක්ක අවසාන වශයෙන් හනවා මල්ලිකා දේවිය රජතුවනි මේ ඔබතුමාගේ රටේ ඉන්න රටවාසී ඔබතුමාට පියයිද. ඔහ මේ රටවාසීන් මට ප්‍රියයි ම රටවාසිීන්ට ආදරි මේ රටවාසීන්ට හදිසිේ කරදරයක් වුණොත් බුතුමාට දුකක් දැනෙ නෙනැද දුකක් දැනනෝ. ඒ කාරණාව නිසා තමයි රජතුවනි බදුරුවන් වහන්ේ දේශනා කළේ ප්‍රියභාවේ නිසා සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස කියන මේ දුක් හටගන්න. ඉතිං ඔන්න හෝ පැහදිලි කල්ල දුන්න. බලන්න තිංවත්ි දේශන අවසානය මේ කරුණු කාරණාවලට ඇුකන්දදිීපු කොසොල් රජතුමා ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ගැෙන පුදුවම පැහැදීමක් ඇති කරගන්නවා හිතේ ඇති වෙනවා ඇති කරගන්නවනේ ඇති වෙනවා. මල්ලිකා දේවිය මේ කියල දීපු කාරණාත්්‍ය එක්ක කොසල් රජතුමාට දැනෙනවා බුදුරජාණන් වහන්සේ මේ කරපු ප්‍රකාශය තින සත්‍යතාවය. ඒලයි කොසල් රයිතුමා මල්ලිකාවට සඳහන් කරනවා මල්ලිකාවෙනි ආස්්චර්යයි හරි පුදුමයි. මල්ලිකා හරි පුදුමයි හරි මාත්භූතයි ඒ භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාවෙන් විනිවිධගත්සයින් දක්නා සේක්මය බුදුරජාණන් වහන්සේ දැනගෙනමයි මේම දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරනවන මනාව අවබෝධ කරගෙනමයි දේශනා කරන්න දැන් රජතුමාට ඒ පැහැදීම ඇතිවනේවි මල්ලිකා දේවයක උපක්‍රමශීලී බවත් එක්ක මල්ලිකා දේවය වැරදිවිදිට මේ කරුණු තේරුම් කරලා දෙන්න ගියානං අන්න බලන්න තිංවත්නී රජතුමාට බුද්ධසාාසනය පවා සමහර විට බුද්ධශාසනය තුළින් තවදුරටත් ඇත්වෙන් අවස්ථාවක් වෙන් ඉඩ තිබනාා මල්ලිකා දේවී අර වෙලා උපක්‍රමශීලිිය කටයුතු කරේ නැත්තම්. දැම් බලන්න පින්වත්ති සාමාන ජීවිතයට ගලපගන්න ඕන මේ දේශනාත් එක අප බොහෝ දෙනා තමන්ගේ පවුල ඇව ධර්මයට නැබුරු කරගන්න ගිහිල්ල වැඩවරද්ද ගන්නවා මේ ධර්මේතින ප්‍රායෝගිකත්වය හිත සුවපත් කරන ආකාරය තමන්ගේ පවුලෑයටත් දෙන්න උත්සාහ කරනවා නමුත් උපක්‍රමශීලී නොවීම නිසා වැඩවරද්ද ගන්නවා. එනිසා උපක්‍රම ශීලී වෙන්න ඕනෙ. මල්ලිකාදේවී ආදර්ශයට ගන්න ඕනේ. තමන්ගේ ස්වායම්පුරුෂයාව මේ වටින ධර්මයට නැබුරු කරගන්න වමනාවක් තියෙනවන බිරිින්දැවරු උපක්‍රමශීලි වෙන්න ඕනෙ. ඕනෑවට වඩා බනදහම් කියල දෙන්න ගියොත් ස්වායම්පුරුෂයට මේ දහම් එපා වෙන්න පුළුවන් පක්‍රම ේලි වෙන්ව ොද කල්පනගරත් පක්‍රම ශීලි වන්න වස්ාවතිය ඒවාගේම ස්වායම් පුරුෂයාගේ පැත්තවෙනු සමහර පව්ලට ස්වායම් පුරුෂයා වැඩිර දමට නැබුරු බිරිින් දෙහෙපනෑ එතකොට එවැන් ඒවාගේ බිරිඳකට අනමශ්‍ය විදිහට උපක්‍රමශීරී නොවී මේ දහම දෙන්න ගියොත් වැඩ වරද්ද ගන්න. එයා දමෙන් තවත් ඇත්ව වෙන්න පුළුවන් පක්‍ර ශීලී වෙන් වනේ මල්ිකා ආදරශේයට අර ඉතිං ඒ දිහයට ඔන්න දේශන අවසානය රජතුමා ගොඩක් පැහැදිලා ඒවෙයි මල්ිකා දේවයටට ක කියන ට මූුණ හෝද ගන්නන වතුරටිකක්දන්න මල්ලිකා මට වතුරටකක් ලෑස් කරන්න මූනතපය හෝදගන් රජතුමා හොඳයට මූනතපය හෝදගෙන අත්පා මුව සෝදා හුණස්නය නැගි උතුරු සලුව සකසා ඇඳුම් පැළඳුම් සකස්කරගෙන හොඳයට මූන හෝදල පිරිසිදු වෙලා බුදුරජාණන් වහන්සේ මතක් කරගෙන අද එකතු කරලා වැඳලා බුදුරජාණන් වහන්සේ මතක් කරගෙන අධදෙක් එකතු කරලා වැඳලා ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මාසම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියල තුන් වතාවක් සතුටිං වන්දනා කරනවා. ඔහොමයි දේශන අවසන්වෙන්න. බලන්න පින්වත්න්නේ දා දැමේ පාලියෙන් කිව්වත් නමස්කාර පාටය. නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සය කල තුම් වතාවක් කියල වන්දනා කරනවා. අද අපි භාවිත කර නමස්කාරපාටය ඔන්න සූත්‍ර දේශනාවක හම්බෙන තැන පිය ජාතික සූත්‍රය. එදා කොසුල් රජතුමා මේ නමස්කාරපාටය කියන්නේ කවුරුත් කියන්න කියලා නෙවෙයි. මල්ලිකා දේවියකි වෙන නමස්කාරපාටය කියලා වඳන්න කියලා කොසල් රජතුමාට අන කළේ නෑ. කොසල් රජතුමාට දැනුනා මේ බුදුරාන් වහන්සේගේ ප්‍රකාශයන් හිතියන සත්‍යතාවේ. මේ දහමේ තියන සත්්‍යතාවේ දැනු නට පස්සේ හද පතුලෙෙන් ආපු සතුටයියේ ප්‍රකාශයට පත් වුණේ නමෝ තස්ස භගවතුූ අරහතුව සම්මා සම්බුද්දස්ස. එතකට පින්වත් අදනං සම්ප්‍රදායක අපි නමස්කාරපාටය කියලා වන්දනා කරනවා එක වැරද්දක් නෑ නමුත් අපි තේරුම් ගන්න ඕනේ අපේ හදවතින්ම නමස්කාරපාටය එලියටෙන්නේ මේ ධර්මය තේරෙනකොට අපේ හදවතු තුළින්ම මහා හැඟීමකින් භාග්‍යගතුන් වහන්සේට ඒ භාග්‍යවත්තුූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා මගේ වදනාව වේවා කියලා හිතට එකඟව හදවතින් මේ වචන එන්නේ හදවතින් හැඟීමක් එක්කේ වචනෙළියට එන්නේ මේ ධර්මය තියන ප්‍රායෝගිකත්වය සත්‍යතාවේ වැටහෙනකොට. එනිසායි සීලු කාරණකාරණත් හළිදරවේ අවස්ථාව එතකොට මේ විදියට සූත්‍ර දේශන අවසන්න වෙන ප්‍රිය ජාතික සූත්‍රයේ. පිය ජාතික සූත්‍ර දේශනය ඔන්නව කරුණු කාරණා තමයි සඳහන් වෙන්නේ එනම් පින්වත් ඉතාම වැදගත් දේශනාව. විශේෂයෙන් අපට සිහහි උපද්දවනවා. ප්‍රියභාවේ නිසා ජීවිතය සුන්දරයි කියල හිතාගෙනින් අපිට. ප්‍රියභාවේ නිසා ඉතාම සතුටින් ඉන්න පුළුවන් කියලා සිතුවිලි පහල වෙන අපට මෙන්න සිහි උපද්දෝනවා. ප්‍රියභාාවේ නිසා දුක අති වෙන හැටි. ගොඩාක් යයම් අව ජීවිතයට ගොඩක් ලංකර ගත්තට පස්ස වරදින හැටි ගොඩා අයකෙරහි ප්‍රියභාවේ ඇතිකර ගත්තට පස්ස ඒයගින් දුරස්වියම නිසා හිතේ දුකරටගන්න ආකාරය. හොඳයට පැහැදිලි කරන අවස්ථාව උපවා උදාහරණ සහිතව. දකට මේ පින්වතුට මේ උදාහරණ වලට මේ දිනදා ජීවිතයේ ප්‍රෝෘති වට හැ දේවලු කල්පනා කල බලන්න පුොළුවවා ප්‍රියභාව නි මිනිස් දුකිද . තිරි සසත්තු පවා පියභාවේ නිසා. එනිසා වැදගත් දහම් කරුණු කාරණා කීපයක් කළදරව කරන පියාජාතික සූත්‍රය පියාද දැනගත්තේ විශේෂයෙන්ම අපට සිහ උපද්ධවනය උතුම් බුදුවදන. පියභාවේ නිසා දුක් කටගන්නවා. ඔය කාරණාව හොදයට මතක තියාගන්න ඕන. කෙනෙක් පිළිබඳ ප්‍රියභාවේ ඇතිකර ගනිද්දි කල්පනා කරන්න ඕනේ මේ පිය භහාවේ නිසාම මට අනාගතේ මයගින් වෙන්වෙන් සිද වනු. ඇත් එ අදවගේ සම්බන්ධතා පවත්ත ගන්න බැරිවුණොත් කොච්චර හිතට පීඩාවක් ඇතිවෙනවත් ඔන්න සිහහි උපද්දෝ ගන්න හොඳ අවස්ථාව ඒ වගේම තමයි මල්ලිකා දේවට බුදුරණන් වහන්ේ පිළිබඳ පැති ්‍රදධාව හොඳයට ඉස්මත වුණ ඒවගේ මල්ලිකාදේවිය භාර්යාවක් වශයෙන් ස්වාමියයක ගණදුනු කරද උපක්‍රමශීලී වෙච්ච හැට ඉතාම ආදර්ශවත් අවස්ථාවක් අපට හෙළිදරවුණ ඒ වගේම කොසල් රජතුමා එදා නමස්කාරපාටය මහා හැඟීමකින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධභාෂිත පිළිබඳ පැහැදිලා බුදු අදනේ සත්‍යතාව හොඳට තේරුන් අරගෙන ඒ නිසාම කොසුල් ලයිතුමාගිමමුුවින් මහා හැඟීමක් සහිතව නමස්කාරපාටය ඒ භාග්‍යවත් වූ වරිහත් වූ සම්මාසම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවාගේ නමස්කාරපාටය කියවිච්ච හරිම වටි නවස්ථාවක් මේ දේශනාව හම්ුණ එම් පියජාතික සූත්‍රයේ විදියට අවසන් වනවා. පංවත්න අදට නියමිත සූත්‍රධර්ම විවරණ දේශනාව මෙතැනින් ගිමා වෙනවා. අපි හැම දෙනාම අවසාන වශයනුත් මේ සඳහා කැපවෙච් හැම දෙෙනනාටම පින් අනු මෝදන් කරමු.ඒ වගේම මේ පින්වුතු නම මිය පපරලෝගිය මළලගිය ඥාතියනුත් මේ විලා ව ශහිපත් කරගන්න බනාහල මේ වටින දහම් කරුණු ශ්‍රවණය කරලා අපේ හිතේ ඉපදිච්ච ඒ වටින පුුණ්න්න ශක්තිය අප නමේ මියපරලොෝ යන්නට එදුනු මලගිය ඥාතීන්ටත් අනුමෝදන් වේවා එ වගේම සියලු දෙවියන්ද පින් කැමිති දෙවියන්ද මේ පින් අනුමෝදන් කර ගනිත්වා මලගී ඇත්තෝ සහඒ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන උතුම් නිවනිින් නිවී සැනසෙත්වාගල ප්‍රාර්ථනා කරමුඒ වගේම බනාහපු මේ උතුම් සද්ධර්මය ශ්‍රවනය කරපුු මේ පින්වතුන්ටත් දේශනා වාලාාවව පුරාම ධර්මය දේශනා කන ස්වාමීන් වහන්සේලාටත් ආදී වශයෙන් මේ සඳහා කැපවෙනයටත් අපි හැම දෙනාටම මේ සිද්දුකරන ධර්ම දානමය පුුණ්න්නකරම මේ අප්‍රමාණ පුුණ්‍ය ශක්තිය හේතු වෙලා උපකාරි වෙලා මෙලෝ පරලෝ දෙලෝම සාර්ථක කරගෙන උතුම් වූ ධර්මාවබෝධය තුළින් ලබන ය උත්තරීතර සැනසීම ජීවිතරය ළඟාකර ගැනීම සඳහා මේ සීල්උපින් හේත් උපකාර වේවා කියල ප්‍රාර්ථනා කරමු. ගාථ කියමින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකා සට්ටහාච බුම්මට්ටා දේවානාග මහිද්දිිකා පඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු, සාසනං චිරන්රක්කන්තු දේශනං චිරන්රක්කන්තු මංපරන්ති හැම දෙනාටම තෙරුවන් සරණයි.